සංගීත කතාවට ගොඩක් ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරමු කල්පනගියම මාලි සහ සේමිනි අතර වෙන ප්‍රශ්නයක් නිසා මහේටයි අසෙනටයි ඒ දෙයින් වාසියක් වෙන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් කුතුහලයක් ඇති වුණා නම් ආටත් පුළුවන් channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න, share කරන්න කියලයි අමතර ඉල්ලීමක් කරන්නේ. ඉතින් ඔයා මේ වෙනකොට හොඳින්ම දන්න හඳුනන කරුණක් තමයි කල්පනගේ අම්මා කියලා කියන්නේ කල්පනගේම අම්මා නෙවෙයි. ඒ වුණාට තමන්ගේම තාත්තටත් වඩා මේ පුංචි අම්මා ඇත්තටම කල්පනට කොච්චර ආදරේ කරනවද කියන එක අනිවාර්යයෙන්ම අපිට පේනවා. ඉතින් ඒ ගැන වචනයක් හෝ කතා කරලා ඇගීමක් කළේ නැතොත් ඒක වැරද්දක් විදියටයි මට නම් පෙනුනේ. ඉතින් කොහොමනක් දැන් මාලිට උමනා කරන්නේ කල්පනාව පවුනට කසාද බඳලා දෙන්න. ඒ වගේම තමයි අසේල ඒ වගේම අසේලගේ ගෙදර උදවිය කල්පනව දෙකේ කොලෙට දාලා කතා කරනවට හෝ කල්පනව අවතක්සේරු කරනවට මාලි චුට්ටක්වත් කැමති නැහැ. හැබැයි ඉතින් මොන දේ වුණත් සුරංජිත් කල්පන අසේන එකතු කරන එක නැතුව ඉන්න කැමති නැහැ. ඒකට හේතුව තමයි අසේනේ වෛද්‍යවරියක් වෙන්න යන්නේ කියන දේ ඇත්තටම සුරංජිත් හොඳටම දන්න නිසා. ඉතින් මේ සිදුවීම් සියල්ල අතරේ දැන් අපිට ඉදිරියට මෙන්න මේ වගේ දෙයක් තමයි දකින්න ලැබෙන්නේ කියලා මට වාට කියන්න පුළුවන්. ඒ තමයි අර අතුල ගැන කතා කරගන්න සේමිනි ආවට පස්සේ මේ දෙන්න අතරේ කතාබහක් ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කියන්නේ සේමිනි මාලි අතරේ. එතකොට සුරංජිත් හෝ වෙන කවුරුවත් එතන නොහිටීවි කියලාත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් කොටින්ම කියනවා නම් මේ දෙන්න මුලින් සාමයෙන් කතා කරලා පස්සේ තමන්ගේ දුව පැත්තට සේමිනි ඒ වගේම තමන්ගේ පුතා පැත්තට මාලි මේ දෙන්න අතර බහින් බස් වීමක් සිදු වෙලා ඇත්තටම සුරංජිත් එනකොට ඒක ගොඩක් වර්ධනය වෙලා දෙන්නම කේන්තියෙන් බැනගන්න හැටිත් අපිට මේ කතාව හරහා ඉදිරියට දැක බලා ගන්න ලැබෙවි කියන දේ මට පුළුවන් වාට මේ වීඩියෝ එකෙන් පෙන්වලා දෙන්න. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මාලට ගොඩක් කේන්ති ගිහින් ඉන්න නිසා සහ සේමිනිට ඊටත් වඩා කේන්තිර නිසා මොකද දෙන්නම ඔළුව ඉදමෝගෙන ඉන්නේ. හැබැයි ඉතින් මාලිනම් සේමිනිට වඩා හොඳයි මොකද තමන්ගේ පුතා නෙවෙයි වුණත් කල්පන ගැන හිතනවා. හැබැයි ඉතින් සේමිනිගෙම දරුවෙක් වෙලත් අසෙන් ගැන ඒ තරම් තැකීමක් නෑ දේශපාලන බලේ පිටුපස්සෙන් හඹා යනවා මිසක්. ඉතින් කොහොම වුණත් මාලි සේමිනි අතර වෙන මේ ප්‍රශ්නය නිසා අසේනිව කල්පනට දෙන්නෙම නෑ කියන තැන ඉදිරියේදී සේමිනි ඉඳලා ඇත්තම කියනවා නම් අසේල්ටත් බැරි වේවි මේ දේවල් වෙනස් කරන්න. එතකොට සුරංජිත් වගේම කල්පනට තවත් සැලසුම් ගොඩක් මේ කට්ටිය අලු කරගන්න හදන්න වේවි කියලා තමයි මට ආට මේ වීඩියෝ එකෙන් කියන්න ඕන කරලා තිබුණේ.